Hi guys, welcome to Movielix Prime. ඉතින් අද අපි explain කරන්න යන්නේ 2020 වසරේ release වුණු 365 movie එකේ පළවෙනි movie එකයි. ඉතින් මේ movie එකේම දෙවෙනි movie එක 2022 වසරේ release වුණා. අපි ඒක ගැන කරපු explain එකත් මේ උඩ වැටෙන card එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් guys, මේ film එක 18 plus movie එකක්. ඒ වගේම මේක ලස්සන කතාවක් තියෙන ලස්සන love story එකක්. ඉතින් මේ film එක ඔයාලට පල්ලා දෙන description එකෙන් download කරගන්න පුළුවන්. එහෙනම් guys අපි යමු මූවි එකේ කතාවට. ෆිල්ම් එක පටන් ගන්නේ මරකල්ලි දෙකක් අතර සිදුවන සාකච්ඡාවකින්. මැසිමෝ තමයි අපේ කතා නායකයා වෙන්නේ. මැසිමෝ කියන්නේ සිසිලියානු මාෆියා පවුලක කඩවසම් තරුණයෙක්. ඉතින් මේ මරකල්ලි සාකච්ඡාව ඉවර වෙද්දී මේ මැසිමෝගේ තාත්තාට වෙඩි තියෙනවා. ඉතින් එයා එතන මැරෙනවා. ඉතින් මැසිමෝට නම් ඒ වෙඩි පහරින් මුකුත් වෙන්නේ නැහැ. පියාගේ මරණයෙන් පස්සේ මැසිමෝට තමයි එයාලාගේ පවුලේ හැම ව්‍යාපාරයම බලා ගන්න වෙන්නේ. මේ ඉන්නේ අපේ ෆිල්ම් එකේ අනෙක් ප්‍රධාන චරිතය. එයා තමයි ලෝරා. ලෝරා කියන්නේ තරුපන්තේ හෝටලේ එක විකුණුම් අධ්‍යක්ෂකවරියක්. මේ ලෝරාගේ වෘත්තීය ජීවිතය යහපත් අතක තිබුණද එයාගේ පෞද්ගලික ජීවිතය නම් නීරස ඒකාකාරී ජීවිතයක්. මේ ඉන්නේ එයාගේ හස්බන්ඩ් මාටින්. එයා මේ ලෝරා ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. ලෝරා එයාගේ හස්බන්ඩ්ට ගොඩක් ආදරය කරනවා. ඒත් හස්බන්ඩ් නම් මේ ලෝරාව අනිත් හැමෝම ඉන්න තැන ගොඩක් පල්ලෙහාට දාලා තමයි කතා කරන්නේ. මේ ගැන ගොඩක් කලකිරුණු ලෝරා හවස පාළුපාරක ඇවිදගෙන යද්දී මැසිමෝගේ මැර කණ්ඩායම ඇවිල්ලා මේ ලෝරාව පැහැරගෙන යනවා. එතනදී ලෝරාට සිහිය නැති වෙනවා. උදේ නැගිටිට පස්සේ ලෝරා ලොකු කාමරයක හිර කරලා තමයි ඉන්නේ. එයා ඒ කාමරේ හැම දොරකටම ජනෙල්ලකට ගහලා බලනවා. ඒත් කවුරුත් නම් එන්නේ නැහැ. ඊට පස්සේ එතනට මැසිමෝ එනවා. මැසිමෝ දැක්කට පස්සේ ලෝරාට ආපහු සිහිය නැති වෙනවා. ඒ වෙලේ මැසිමෝ ලෝරාව අල්ලගන්නවා. ඒ වෙලාවේ මැසිමෝ එයාගේ අතීතය ගැන හැමදේම ලෝරාට කියනවා. එයාගේ තාත්තට වුණ දේ ගැන ලෝරාට කියනවා. ඒත් එක්කම කියනවා මම ගොඩක් කාලකින් ඉඳන් ඔයාව හොයනවා. මම ඔයාට ගොඩක් ආදරේ කියලා. ඒත් ලෝරා නම් ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ මැසිමෝ ලෝරාට කියනවා මම ඔයාට දින 365ක් දෙන්නා. ඒ කාලේ අතරතුර ඔයා මට ආදරේ කරන්න ඕනේ කියලා. ඒත් එක්කම ඔයාගේ ඊළඟ අවුරුද්දේ බර්ත් එක එන්න කලින් මම ඔයාව කොහොම හරි කැමති කරගන්නවා කියලා මැසිමෝ ලෝරාට කියනවා. ඒත් මේ කියපු කිසිම දෙයක් ලෝරා ගණන් ගන්නේ නැහැ. එයා හැම වෙලේම උත්සාහ කරන්නේ මෙතනින් කොහොම හරි පැනලා යන්න. ලෝරා මෙතනින් පැනලා යන්න ක්‍රමයක් කල්පනා කර කර ඉන්නා. ඊට පස්සේ ගොඩක් කරෑ වුණාම එයා මෙතනින් පැනලා යනවා. ඒත් මේ පැනලා යද්දී මැසිමෝ එයාගේ මර කණ්ඩායම කෙනෙක්ව මර තමයි ඉන්නේ. ඊට පස්සේ මැසිමෝ ලෝරාව දකලා ආපහු ලෝරාව එයාගේ කාමරයට එක්කගෙන යනවා. ඉතින් පහුවදා මේ ලෝරා ඇහැරෙද්දී එයාගේ ඇඳ ළඟ මැසිමෝ ඉන්නවා. ඒ වෙලාවේ මැසිමෝට කියනවා මට මගේ ෆෝන් එකයි ලැප්ටොප් එකයි ඕනේ කියලා. මැසිමෝ කියනවා ඔයාට ඒ දේවල් නියම වෙලාවට ලැබෙයි. ඒකකන් ඒ ගැන කලබල වෙන්න එපා කියලා. ඒත් එක්කම මැසිමෝ ලෝරාට කියනවා අපි දැන් මේ වෙන රටකට යනවා කියලා. ඒත් ලෝරා නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ ගැන කතා කරගන්න ගිහිල්ලා ලෝරාගේ අතින් මැසිමෝට සම්බුල් පාරකුත් පදිනවා. ඉතින් පහුවදා ලෝරා උදේ කෑම ගත්තී මැසිමෝට ඇවිල්ලා කියනවා අපි දැන් ෂොපින් යන්න ඕනේ කියලා. ඒත් ලෝරා ඒකට කැමති වෙන්නේ නැහැ. මැසිමෝ ලෝරාව බලෙන්ම එක්කගෙන යනවා. ලෝරා එයාට මැසිමෝත් එක්ක තියෙන තරහට එයාට ගොඩක් කරදර කරලා පාරේ තියෙන හැම කඩේකටම ගිහිල්ලා ගොඩක් බඩු ගන්නවා. මේ අතරේ ලෝරා ඇඳුම් අඳහිටපු කාමරයට මැසිමෝ හොරෙන් යනවා. ඒක දැක්කු ලෝරා ගොඩක් තරහා ගිහිල්ලා ඒ ඇඳුම් වලින්ම මැසිමෝට දමන ගහලා එතනින් පැනලා යනවා. පැනලා ගිහිල්ලා එතන හිටපු ඔෆිසර්ස්ලා දෙන්නට කියනවා මැරුවේ වගේ මාව පන්නගෙන එනවා කියලා. ඒත් ඒ ඔෆිසර්ස්ලා මැසිමෝ දැක්කට පස්සේ මැසිමෝට සර් කියලා එතනින් යනවා. එදිනම රෑ මැසිමෝ ලෝරාත් එක්ක එකට ඉඳගෙන ඩින එක ගන්නවා. ඒ වෙලාවේ ලෝරා හැනිලු කුසීන් එකේ තමයි ඉන්නේ. ඊට පස්සේ මැසිමෝ ලෝරාගේ ලැප් එකයි ෆෝන් එකයි ලෝරාට දෙනවා. ඊට පස්සේ ලෝරා එයාගේ හස්බන්ඩ්ට කෝල් එකක් ගන්නවා. හැබැයි ඒ ෆෝන් කෝල් එක නම් ආශ්‍රය කරන්නේ නැහැ. පහුවදා ලෝරා නනා ඉන්න තැනට මැසිමෝ එනවා. ඊට පස්සේ ලෝරාව කිස් කරන්න හදනවා. ඒත් ලෝරා නම් මේකට ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන පොඩි හොට් සීන් එකක් එනවා. ඔයාලට මේක බලන්න ඕනේ නම් පල්ලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන්. ඊට පස්සේ මැසිමෝ ලෝරාවත් එක්කගෙන වෙන රටකට යන ලෑස්ති වෙනවා. හැබැයි ලෝරා නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මැසිමෝගේ ගාඩ් කෙනෙක් ලෝරාව බලෙන් මුස්සංගිය ප්ලේන් එකේ තියලා සීට් එක ගැට ගන්නවා. ඊට පස්සේ මැසිමෝ ඇවිත් ලෝරාව කිස් කරනවා. ගමනින් පස්සේ මැසිමෝ එයාගේ යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නවා. මේක දැකපු ලෝරා මැසිමෝ තවත් තරහා ගස්සන්න ඕනේ කියලා හිතාගෙන ලෝරා කකා හිටපු අයිස්ක්‍රීම් එක මැසිමෝගේ යාළුවට දීලා එයාට අමුතු හිනාවකුත් දාගෙන එතනින් යනවා. මේක දැකපු මැසිමෝ තවත් තරහා ගන්නවා.
මේගොල්ල හොටල් එකට ගියට පස්සේ මේ ලෝරා මැසිමෝ තවත් පිස්සු වට්ටන්න ඕනි කියලා හිතාගෙන මැසිමෝගේ රූම් එකට යනවා. ඒ ගියාට පස්සේ මේ මැසිමෝ ලෝරාව ගැට ගහගන්නවා. ඊට පස්සේ එයාව කිස් කරන්න යද්දී ලෝරා කියනවා මට මුකුත් කරන්න එපා මම වැඳලා කියන්න මට මේ එකෙන් එළියට යන්න දෙන්න කියලා. මැසිමෝ මේ කියන දේ අහලා කොහම හරි ලෝරාට එතනින් යන්න දෙනවා. ඉතින් ගයිස් ඊට පස්සේ මේ දෙන්න එක පාටි එකකට යනවා. ඒ පාටි එකේදී එක මිනිහෙක් මේ ලෝරාට කරදර කරන්න හදනවා. මේක දැකපු මැසිමෝ එයාගේ පිස්තෝල දෙක අරගෙන මේ මිනිස්සයාව මරන්න හදනවා. ඒත් මේ ලෝරා ඒක නවත්තනවා. ඉතින් ඊළඟ සීන් එක තියෙන්නේ නැවක. ඉතින් ඒ නැවේ මැසිමෝ සහ එයාගේ ව්‍යාපාර බලන කෙනයි කතා කර කර ඉන්නවා. එහෙදී මැසිමෝට කියනවා ඔයා මේ කෙල්ලව දැන් අතාරලා ඔයාගේ බිස්නස් වලට අවධානය යොමු කරන්න ඕනි කියලා. ඒත් මැසිමෝ නම් මේ කියන මුකුත්ම අහන්නේ නැහැ. මේ සේරම අහගෙන හිටපු ලෝරා නැවේ උඩ තට්ටුවට එක පාරටම දුවගෙන යනවා. ඉතින් මැසිමෝ එයාගේ පස්සෙන් එනවා. ඊට පස්සේ මේ දෙන්න අතර එතන පොඩි රණ්ඩුවක් එනවා. ඒ රණ්ඩුවේදී ලෝරා මොහොතට වැටෙනවා. මැසිමෝ දෙපාරක් නොහිතා මේ ලෝරාව බේරගන්න එක පාරටම මොහොතට පනිනවා. ලෝරාට සිහියාවට පස්සේ මැසිමෝ අහනවා ඇයි ඔයා මෙච්චර අකීකරු වෙන්නේ කියලා. ඊට පස්සේ ලෝරා කියනවා මට සමා වෙන්න මං ආයෙ හැම දෙයක් කරන්නේ නැහැ. ඒත් එක්කම මගේ ජීවිතේ බේරගත්තට ඔයාට ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඊට පස්සේ මේ ලෝරා මේ මැසිමෝට කැමති වෙනවා. ඊට පස්සේ මේ දෙන්න අතරේ මෙතන හොට් සීට් එකක් වෙනවා. දෙන්න යාළුවාට පස්සේ එක පාටිකකට යනවා. ඒ පාටිකෙදී දෙන්නම ගොඩක් එන්ජොයි කරනවා. දෙන්නම ඩාන්ස් කරනවා. එතනදී මැසිමෝට එයාගේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බ වෙනවා. පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් කීවට එයා තමයි මැසිමෝගේ පළවෙනි ආදරය. එයා මැසිමෝට කියනවා ඔයා ඔයාගේ මේ ලෝරාව හොඳට පරිස්සම් කරගන්න මම එයාව මරලා දානවා කියලා. මේ හැමදේම බලාගෙන හිටපු ලෝරාට ගොඩක් තරහා ගිහින් කියනවා මට මෙතනින් දැම්ම යන්න ඕනි කියලා. ඊට පස්සේ මේ දෙන එතනින් යනවා. ඊට පස්සේ මේ ලෝරා තනියම ඉන්න තැනකට මැසිමෝ එනවා. එයාව කිස් කරලා ඊට පස්සේ කියනවා ඔයාට හෙට ෆ්ලයිට් එකක් තියෙනවා ඔයා ඒක යාපහුව පෝලන්තයට යන්න ඕනි කියලා. ඒත් ලෝරා අහනවා ඇයි මං එහෙම කරන්නේ කියලා. ඒත් මැසිමෝ නම් මේ කිසිම දෙයකට උත්තර දෙන්නේ නැහැ. මැසිමෝ එතනින් යනවා. ෆ්ලයිට් එකෙන් බැසට පස්සේ ලෝරා මුලින්ම යන්නේ එයාගේ හොඳම යාළුවව හම්බ වෙන්න. ඒත් මුලදී නම් මේ යාළුවා ලෝරාත් එක්ක හොඳටම තරහින් ඉන්නේ මොකද ඔච්චර කාලයක් තිස්සේ එයාට එක කෝල්යක්වත් නොදුන්න එක ගැන. කොහොම හරි මේ දෙන්න ආපහු යාළු වෙලා සැලොන් වලට කැෆේ වලට ගිහින් ගොඩක් එන්ජොය් කරනවා. එතනදී මේ ලෝරාට එයාගේ පරණ හස්බන්ඩ් හම්බ වෙනවා. එයා මේ ලෝරාගේ පස්සෙන් ලෝරාගේ ගෙදරටම එනවා. ඒත් ලෝරා නම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මේ දෙන්නම ලෝරාගේ ගෙදරට එද්දී ගෙදරට බලෙන්න මැසිමෝ ඇතුළේ වෙලා ඉන්නවා. මැසිමෝ පොටෝක ඉඳගෙන ඉන්නවා. ඒත් මේ මැසිමෝ දැක්කට පස්සේ ලෝරාගේ හස්බන්ඩ් බය වෙනවා. මොකද මැසිමෝ කියන්නේ මැරෙක් නිසා. මැසිමෝ දැක්කට පස්සේ ලෝරාගේ හස්බන්ඩ් එතනින් දුවලා යනවා. ඉතින් මේ ලෝරා මැසිමෝ දැකට පස්සේ එයාගේ කමුලට පාරක් ගාලා අහනවා ඔයා මෙච්චර කොහෙද හිටියේ කියලා. ඒත් මැසිමෝ නම් ඒවට උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ මැසිමෝ එකපාරට මේ ලෝරාව කිස් කරන්න ගන්නවා. ඉතින් මේ සිදුවීමලින් පස්සේ ලෝරා මැසිමෝට කියනවා මට තවත් දින 365ක් ඕනේ නෑ මම මේ වෙනකොටත් ඔයාට ගොඩක් ආදරය කරනවා කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ මැසිමෝත් ලෝරාගේ අතට වෙඩින් රින් එකක් දානවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න ෂොපින් කරන සීන් එකක් තමයි පෙන්වන්නේ. එතනදී මේ දෙන්න ගොඩක් විනෝද වෙනවත් එක්කම මේ ෂොපින් කරලා ඉවරලා මේ දෙන්නම යනවා ලෝරාගේ සහෝදරියගේ විවාහයට සම්බන්ධ වෙන්න. එතනදී මේ ලෝරාගේ තාත්තා මැසිමෝගෙන් අහනවා ඔයා මොනවද කරන්න කියලා. ඒත් මැසිමෝ සීරියස් විදියට කියනවා මම මැරේ කියලා. ඒත් මේ ලෝරාගේ තාත්තා නම් මේක විහිළුවක් විදියට තමයි ගන්නෙ. ඉතින් ඊට පස්සේ මේ මැසිමෝ ලෝරාව එයාගේ ගෙදරට එකගෙන යනවා. ඒත් මේ ලෝරාගේ පැමිණීම ගැන නම් මේ මැසිමෝගේ විශ්වාස බලන කෙනා ටිකක් අකමැත්තෙන් තමයි ඉන්නේ. ඒත් කොහොම හරි මේ ලෝරාගේ වෙඩින් එක ප්ලෑන් කරන්න ලෝරා එයාගේ යාළුවාට එයාපෝර්ට් එකට එන්න කතා කරනවා. ඉතින් මේ වෙඩින් එකට ලෝරාගේ යාළුවා වගේම මැසිමෝගේ යාළුවාත් ගොඩක් උදව් කරනවා. හැබැයි මෙයාලගේ මේ වෙඩින් එක නම් වෙන්නේ 365 දෙවෙනි ෆිල්ම් එකේදී. ෆිල්ම් එකේ අන්තිමේට ලෝරායි එයාගේ යාළුවායි එක ගමනක් යන පෙන්නනවා. මේ ගමන යනකොට ලෝරායි මැසිමෝයි කෝල් එකේ තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී මැසිමෝගේ බිස්නස් බලනගෙන හදිස්සියකින් වගේ මැසිමෝට කෝල් කරනවා. හැබැයි එයා ඒ කියලා නම් පෙන්නන්නේ නැහැ. ඉතින් බැරිම තැන මේ මැසිමෝ එයාගේ ෆෝන් කෝල් එක අන්ස කරන්නේ නැති නිසා මෙයා කාර් එකෙන් බහැලා ගිහිල්ලා දුවලා ගිහින් මැසිමෝව හම්බෙලා විස්තරයක් කියනවා. ඉතින් මේ ලෝරලාගේ කාර් එක බිංගයක් ඇතුළේ යනවා. හැබැයි එකායක එතනින් එළියට නම් වෙන්නේ නැහැ. ඉතින් මේ මැසිමෝ කතා කර කර ඉද්දී එකපාරටම ලෝරාගේ කෝල් ලයින් එක කට් වෙනවා. මැසිමෝ දැනගන්නවා මේ ලෝරලාට කරදරයක් වෙලා ඇති කියලා. ඒත් මැසිමෝ දිගින් දිගටම කෝල් ගත්තත් මේ ලෝරා නම් ෆෝන් එක ආශ්‍රය කරන්නේ නැහැ.
ඉතින් මෙසම හිතනවා ලෝරාට මොක්කරි කරදරයක් වෙන්න ඇති කියලා ඒ ගැන හිතලා මෙසම ගොඩක් දුක් වෙනවා. ඉතින් ගයිස් මේ කතාවේ ඊළඟට මොනවා වේද ඒ ගැන බලන්න ඕන නම් ඔයාලට 365 දෙවෙනි ෆිල්ම් එක බලන්න පුළුවන්. ඒ වගේම ඒ ෆිල්ම් එක ගැනත් අපි රිවියු එකක් කරලා තියෙනවා. ඉතින් ගයිස් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේවල් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, කැමති නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ අලුත්ම අමුතුම ෆිල්ම් බලන්න ඕන නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. Thank you.